ඔස්ට්‍රේලියාවේ පර්ත්හි වාසය කළ ශ්‍රී ලාංකික කාන්තාවක ඇගේ ශ්‍රී ලාංකික සැමියා විසින් ඝාතනය කර තිබෙන බවට එරට පුවත්පත් වාර්තා කරනවා. පර්ත් උතුරුදිග බැල්ගාහි වාසය කළ 43 හැවිරිදි දර්ශිකා කුඩ්ලිගම විතාර නැවති ගුරුවරියක මෙලෙස ඝාතනය වී තිබෙනවා. පසුගිය ඉරිදා එනම් තුන්වනදා මෙම සිදුවීමෙන් පසු තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් පසු තම සැමියාගේ අමානුෂික පහරදීමට ලක් වූ බව ඇය රෝහලට පවසා තිබෙනවා. ඇයට ප්‍රතිකාර ලබා දුන්නත් මරණය වළකා ගන්නට බැරිව ගිය බව වෛද්‍යවරුන් දන්වා සිටි බවයි පුවත් වාර්තාවල දැක්වෙන්නේ. ඇගේ සැමියා වූයේ උපේන්ද්‍ර පද්මසිරි ඉහළ හේවායි. මෙම යුවළ සතුටින් විවාහ වී සිටි බවට ඇයගේ හොඳම යහළුවායයි කියන කාන්තාවක පොලිසියට කට උත්තරයක් දී ඇති අතර ඔවුන් දෙදරා අතර පැවති ප්‍රශ්න ගැන කිසිවක් දැන සිටියේ නැති බවද ඇය පවසා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් සතුටින් සිටියා. පර්ත්හිදී පසුගිය 3 අවුරුද්ද එකට හිටිය අප සමග සමීපව මේ සිදුවිය නොහැකි දෙයක් රුවන් විරකෝන් නැමැති මිතුරකු ඕස්ට්‍රේලියානු News 9 නාලිකාවට පවසා තිබුණා. ඉකුත් ඉරිදා ඝාතනයට ලක් වූ ඇයගේ දේහය මේ වන විට මතුගම ප්‍රදේශයේ ගම් පළාත වෙත ගෙන ඒමට කටයුතු යොදමින් තිබෙන බවට වාර්තා වුණා. පවුලේ අය හා මිතුරන් සිරුර ලංකාවට ගෙන ඒමට සූදානම් වෙමින් සිටියද ඒ නිදහස් කිරීමට ටික දිනක් බලා සිටිය යුතු බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 43ක් වයසැති ගුරුවරයෙක් ලෙස කටයුතු කළ ඇය ඇයගේ සැමියා වන උපේන්ද්‍ර ඉලහේවා සමග වසර 4ක කාලයක් පර්ත්හි ගත කළ තිබෙනවා. ඊට පෙර ලංකාවේ ලයිසියම් හා හොරයිසන් ජාත්‍යන්තර පාසල්වල ශරීර සුවතා ගුරුවරයෙක් ලෙස ඇය කටයුතු කර තිබෙනවා. උපේන්ද්‍ර හැම විටම හොඳ හා සංසුන් හා නිෂ්කලංක පුද්ගලයෙක්. මේ මරණය විශාල අලාභයක්. ඔවුන් දෙදරාම ඉතාම මිත්‍රශීලී. මේ මරණය මහා ඛේදවාචකයක්. මිතුරන් පවසා තිබෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවෙනවා. සිද්ධියෙන් පසු මියගිය දර්ශිකාගේ සැමියා උපේන්ද්‍ර අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔහු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කර තිබෙන අතර පෙබරවාරි 11 වෙනිදා ඔහුගේ ඊළඟ නඩුව තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවටයි වැඩිදුර වාර්තා සඳහන් වෙන්නේ. ඇයගේ මියයාමෙන් ශෝකයට පත් ඇයගේ මිතුරකු මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. ආනන්දේ කෙලිමඩල පුරා දිවකිය පුංචි අපේ පාසල් කාලේ අපි දැකපු අපේ හීසර දර්ශා. දර්ශිකා කුඩලිගම සොයරිය සසරෙන් වෙන්ව ගියත් ඔබේ මතක පොත දැනේ අපට. අනුර නිවාසය ජයටැඹ කරා ගෙන ගිය මහා හඬ පෞරුෂය ඔබයි. සිහි කරයි අද වැනි දිනක නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේ ඔබේ දෑතින් පාසලේ ක්‍රීඩා නායිකාව ලෙස පාසල් ධජය දරා දිනක ඔබ ගිය අයුරු පතන්නමියක්කේ නිවන් සුව ඔබට. අනත ධජයට කෙලි මඩල තුළ ඔබ සමග එකට සිටි සොයුරකු ලෙස සංචිව වීරසේකරයි එසේ ප්‍රකාශ කර තිබෙන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.